තචකවාලෙ සුවත්‍රගචන්තු දේවතා සද්ධම්මංමුණිරාජස සුනන්තු සගහමොක්කදං ධම්ම සවනකාලෝ අයංබදන්ත ධම්ම සවන කාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයංබදන්තහා නමුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුතස්සේ නමුෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්මශ්‍රවනය කරන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට අවශ්‍ය වෙන අත්‍ය අවශ්‍ය වෙන කාරණාවක් එ තමයි ි කොහොමද මේ බුදුහාමුද්‍රෝකයපු දේශනාව මේ ඇතිවෙලා තියෙන කාලයට ගැලපෙන විදිහට යොදාගෙන අපේ අවබෝධය හදාගන්නේ අපේ ජීවිතය හදාගන්නේ මේ හැමදයක්ම නිවරදිව අපි ගොඩනගා ගන්නේ කොහොමද අපි ඒ තමයි කතා කරන්න උත්සාහ කරන්නේ දැන් අපි දන්නවා බුදුදහම තියන ප්‍රධාන සංකල්පයක් කියලනෙ ගොඩක්කයි කියන්නේ අතහැරීම අත්තැරයේම පුරුදු කරන්න තමයි ධන දෙන්නේඒවගේම විවිධ විවිධ පරිත්‍යාක සිද්ධ කරන්නේ ඔයිදියට දෙේවල් පුරුදු කරුණු මිනිස්සු. මිනිස්සු ලෞ්ව පොරුදු කරනව සහ මිනිසුත් පුරුදු වෙනවා. එති මිනිස්සුන්ට අතහරන්න පුළුවන් සහර වෙලාවට ධනය එවගේම ආහාරපාන ඇඳුම් පලඳම් මෙදේවල් අතහරන්න පුොළවා ඉතිම් බෞද්ධයා ගොඩක් කලාට බෞද්ධය විතරක් නෙබෙයි ගොඩක් අපි කැන ශිෂ්ඨ මිනිස්සු කැමති අතහරන්න සහ ඔවුන්ට පොළුවන් අතහරන්න බොහෝ දේවල්. සමහරලාවට ඒගොලොන්ගේ ජීවිතයේ ඒගොල්ලොන්ට අතිරික්ත ධනයක් තියෙන ගොට අතරික්ත ධනයින් යහපත් දේවල් සිද්ධ කරනවා බොහෝ දෙනා බහුතරයක් පිරිස ඉතින් අපි මේ වගේ අවුරුදු ගානක් තිස්වේ පුංජිගාල නම් මේ වෙනකං අපි අත්තැරීම් පුරුදු කරා දාන එදුන්න මේ හැම දෙයක්ම කළා හැබැයි කරල කරල කරලා අපි මේ දැන් මේ වෙන කොට ඇවිල්ල නතර වෙලා තියන්න තැන ගැන බැලුහාහම ප්‍රශ්නයක් තියෙනවා. ඒතමයි අපි මෙච්චර අතහැරීම පුරුදුකරපු ජාතියක්. අපි මෙච්චට ධානය පුරුදුකරපු ජාතියක්. අපි මෙච්චර අනිත්තායට එකකේව දෙන්න පුරුදුකරපු ජාතියක් වෙලාත්. අපි ඇයි මේ ධර්මවබෝධය කියන එක හරියටම ලබාගෙන ඇත්තේ ධර්මාබෝධය කරානං. හැඩීම වැලපීම ශෝකවීම මේ දේවල් නැතිවෙලා යන්න ඕන ශක්තිමත්වන්න ඕනේ ඒ ආඩුයිඒ පේන තියන ප්‍රතිඵලයාටයි එකට හේතුවමොකත්ත එකට හේතුක තමයි අපි බෞතික දේවල් අතහරන්න පුරුදු කරාට අපි ඇතුළහන්තේ තියන ේවල් අතහරන්න ඉච්චර පුරු්දුුවේ නැහැ. බෞතික ගොඩක්ත් දවල් අත හැරිය දින දෙවල් අහරන පුරුදු කරගත්තා පිතමු ඔබට ඔබට තියෙනවා මනොවහරි හොඳකෑම ක්‍රසකෑමක් ඔබට හම්බවෙලා තියෙනවා ඔබට පුළුවන් තවගෙන එක බෙදාගන්න පුළුවන් තව කෙනෙට එකකින් කොටසක් දෙන්න පුළුවන්ඒවගේම සම්පූර්ණය මත් හැරන්න පුළුවන් හැබයි ප්‍රශ්නයක් තියෙනවා අපට මොකක්කර පීඩනයක් කාවුත් මානසික පීඩනයක් කාවත් වේදනාවක් කාවත් දුකක් කාොත් අන්න ඒක අතහරිහින්න කොමද තමයි බුදුහාමුදුරෝොගේ දේශනාව. බුදුහාමුදුරෝ පැහැදිලි කරේ අප අතැහැරීම පුරුදු කරලා ධානය පුරුදු කරලා අවසාන එන්න ඕන මෙතනට ම කොතනටද තමන්ගේ සිතට එන මේ හැගීම් අතහරන්න පුළුවන් මට්ටමට අප දියුණුව හදාගන්න ඕනේ. ඒනාට අපට වෙලා තියන්න මේ මට්ටම තවමත් නිර්මාණී වුණේ නෑ ොකද අපට මේ අතහැරීමට වඩා එහාට ගිහිල්ලා ගොඩක් වෙලාවට මේ දානය තුළින් අප පෙන්නන්නේ කර්මය. තර කරමය සහ කර්ම පලය කියන එක බුදු දහම සඳහන් වෙන දෙයක් තමයි ඉන්දවාගමැත් තියෙනවා හැබැයි මේ අනවශ්‍ය ලෙස උලුපපන්න පටන්ගත්තා එක්තරා කාලෙකදී. එති මේ ධර්මය කාලයක් ගත වෙලා හොම එනකොට එක්තරා කාලෙකදී මේ ධර්මය තියන අපි කැන කර්ම විෂය පුුණ්්‍ය විපාහකය සහ පවේ තියෙන ආදයනවය පිළිබඳව අනවශ්‍ය ලෙස වරරනා කරන්න සහ පෙන්වා දෙෙන්න්න පටන් ගත. මිනිස්සු වරදිින් මුදවන්න හදන්නේඒ වැරැද්ද තියෙන වැරදි බව පෙන්නනවට වඩා වැරැද්දෙන් සිද්ධ වෙන කර්මය පෙන්නලා ඒ වැරැද්ද අතර කරන මට්ටමට නිර්මාණය වනාාඒවගේම යයාම්ි සිප්පුුණයද අපි යහපද්්‍යයක් සිද්ධ කරනකොට යහපද්දේ වර්ධනය කරනකොට ඒ යහපද්දේ තියන වටිනාහම පෙන්න නෝ වෙනුවට ඒකින් ලැබෙන වර ප්‍රසාධය පෙන්නලා ඒක වර්ධනය කරන්න පටන් ගත් දාන න්නාම දාන ලබෙන ආනිසංසක කියන. නිස්වාමන් ව න්සර දානකට වැඩි හාම දානානි සංසකීනවා. හැබැයි මේක අනවශ්‍ය ලෙස වරධනය වීම කොච්චර දුරට සිද්ධ වනාධගකි වෝදන් බුදු හාමුදුරුවන්ගේ මූලික බුද්ධ දේශනාවත් අභිබවාහ යන මට්ටමකට මේ වෙනකොට ඇවිිල තියෙනු. මූලික බුද්ධ දේශනාවේ භවය වරණනා කරන්නේ නැවත 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 මේ සසරේ ගමන්කිරීම වර්ණනා කරන්න නමුත්, ආනිශන්ස කතාවට ආාවට පස්සේ ඒ ඉත්තා අමත් දැඩි ලෙස වරනාා කරන්න පටන්ගරන්තයනවා දැන් අපි මේ එලබිලාතියන්නේ වස්කාලයන ති වස්කාලේද තමයි ොකෝ හොඳටම සිද්ධ වෙන්නේ. වැඩිපුරම සිද්ධ වෙන්නේ වස්කාලෙද මොකද වෙන්නේ කටින පංකංවල වටිනාකම පෙන්වන්න. නරග දෙයක් නෙවෙේ වටින දෙ කටින පින්කම නරක දෙයක් නෙවෙේ කටින පින්කම වටින දෙයා හැබැයි වටිනදේ වටින බව පෙන්න්නන්න ඕනේ ඒකං ලැබෙන ආනිසංස නිසාම නෙවෙයි ඒකෙ තියෙන වටිනාකම නිසා ඒකෙන් ලැබෙන අනාගත ප්‍රෝජනයට වඩා එක වර්තමාන ප්‍රෝජනය පෙන්න්නන්න ඕනේ සාමූහිකත්වය මෙත්තා කරුණා මුද්දිිත්තා උපේක්ෂා. මෛත්‍රිය කරුණාව මුදිිත්තාව උපේක්ෂාව වර්ධනය වෙන හැටි චාගෝ අතහැරීම පටිනිසක් ගෝ නැවත නොගෙනහිදීම. මොක්ති නිදහස්වීම අනාලයෝ නොහැලීම වර්ධනය වෙන හැටි. මේ දේවල් අපි කතා කරනව වෙනුවට ඒකෙ වර්තමාන ප්‍රතිඵලය වෙනුවට අපි අනාගත ප්‍රතිඵල ගැන අනවශ්‍ය ලෙස කතා කරන්න පටන්ගන්න. එක ප්‍රතිඵල නැහැකිලිමං කියන්නේ ප්‍රතිඵලති නවා. පිනක් පිණී පැමිණරීම පවක් පවේ පැමිණීවක් තියෙන වක නැහැකයන්නේ ඉදුර කාර්මය නැහැකේලා කියනව නෙවෙ එක වර්ණනා කිරීම වෙනම කතාවක් එකට වැඩි බරක් තිබීම ත ඒක වෙනම කතාවක් ඒකදී එක්තරා මට්ටමකට බුදු දහමවි තියෙන මූලික හරයට හානියක් සිද්ධ වෙනවා ඉන්ඩිකඩු තුඩක් තුඩක් පහසා සක්විති රජකම ලැබෙනවනා අන්න එතන තිපුොඩි ප්‍රශ්නයක් තියෙනවා එ වගේ එම මේ කටනපින් ගම සිද්ධ කරහම කිසි කලකත් අපාගාමී වඩි නැත්තම්. තමන් කරපු සියලුම වැරදි කමාවීමක් ශමාවීමක් සිද්ධ වෙලා ඊළඟ භවේ සුගතියකට යන්න පුළුවන් වෙනවා කියලා පෙන්නන වනං අන්න එතනද ලොකු මුලාවකාපි ජිවත් වෙන්නේ. ඉතින් කටනපින්කම විතරක් නෙවෙයි පුංචි දෙයකින් පවා අපාගාමී වෙනක වලකිිච් අවස්ථා අපි දකළ තියෙනවා අහලතියනවා. අපාගාමවීම ලබන භවයෙන සිද්ධවෙෙන ලබන බවය සිද්ධ වෙන කතාාව පොඩ්ඩක් පැත්ත කරතිම්. මොකද මිනිස්සු ජීවත්වවෙන්නේ ඊළඟ භවය නෙවෙයි මේ බවේ මේ මොතේ ම මේ වර්තමාන මොත ගැ අපි කතා කරන්න ඇතුව අපි හැමතිස්සම දන්නත් නැති තේරෙන් ත් නැති දෙයක් ගැන කතා කරනවා ඊළඟ බවේ මෙහෙම වෙනවා ඊටඟ බවේ හෙම වෙනවා වැරදි වැඩ කරහම අපා යනවා ඒ විදියට අප පෙන්නවා මම කියන්නේ. අපායනක නෙවේ පෙන්න්න ඕන වැරදි වැඩ කරහමේ වැරදි වැඩ තුළින් තමන්ගේ මනසට සිද වෙන බලපෑමයි පෙන්න්න ඕනේ.ඒ මනස ඇතිවෙන අපි කියන්නේ ගෙල්ටි වරධකාරී හැඟීම අන්නේ හැඟීම තමයි මිනිස්සුන්ව ඇත්තරම ඒ වැරැද්ද මුදවන්න ඕනේ මුදෝගන්න අපි පෙන්න්නන්න ඕනේ වර්ධකාරී හැඟීමේ තියන බරපතලකම. ක අපි ඒ වැරැද්දක් කරහ මේ වැරද්ද වැරද්දක් පපා අපි දන්නවා වඋනහම වෙන්නමකක්ද අපට ඒක හිත ඇතුළේ තියාගෙන කා විදෝ විද විද ිදෝ ජීවත්වෙන්න වෙනවා. ලෝගෙට් පෙන්වෙන් ැතුනාට අපට මිඳවන්න වෙනවා. ඉතිින් ඒක නිසා මේ අතහැරීම කියන්නේ එක අපි හරි තැනින් කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ. ඇත්තරම් බුදුදමය මේ අතහැරීමට වඩා අනහාලයෝ නොවයිලේ සිටි මක් තියෙන්නේ. එකන අල්ල ගත්තොත්න අතහරි නැවෙන්නේ. බුදුදහම හරියට මොගන්නන්නේ අල්ලගන්න ඇතුවඉන්න. අල්ලගෙන තියෙනවනං අතහරන්න වෙනවා අල්ලගත්තේ නැතුව ඉන්නවනං අතහරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි බුදු හාමුදුරුව පෙන්නන නෙක්කම්ම නික්මීම. හොට මේක අපේ මෙන්න මේ විදි කතාරනකොට ඔට හිැන්න බොලන් මේ ගිහි ජීවිතේ දම් ඒව කරන්න පුළුවන්ද මේ මේ හාමුදුරුන් කියන දේවල් හම අමහන ුණනාහමන කරන්න පුළන් නෑ. මේක දෙයක්වත් පැවිද්ධන්ට හෝ ගිහිියන්ට කියල විශේෂත්තියක් නෑ මේක හිතට පමණයි අදාළ වෙන්නේ. සිත්තට. මේකින් ලැබෙන වර ප්‍රසාදය ඔබේ වර්තමාන ොත තුළ ඔබට සන්තෝසයෙන් ඉන්න පුළුවන් වෙනවා තෘප්තියෙන් ඉන්න පුළුවන් වෙනවා අසහනය පීඩාවෙන් මි දෙන්න පුළුවන් වෙනවා මොකද අපි දැම්තියන වටපිටාව ගැන කතා කරොත් මේ දේශනාව කරන මොහොතේදී රටේ තත්වය ගත්ත හම ගොඩා පීඩාකාරී හැම දෙෙනටම පොත් දුවේ ගත්තත් සල්ඩි තියෙන සල්ලින්න ඇති. දෙෙනට මේ හැම කෙනෙක්ටම පැවිදි ගිහි පොඩි ලොකු මේ බේදයක් නෑ හැ මෝටම පීඩාකාරි තත්ත්වයක් මොකද තමන් සිත්තන පරිදි ජීපත්වන්න බැහැ එක තමයි ලෝකයේ හැටි වඋනාට මේ අසාමාන්‍ය විදිහයට අපට බලපාලා තියෙනවා මෙතැ නිදී අපි ව මේ දේවල්වට මුහුණ දෙෙන මොහොතක් මොත බොතක් පාහ අප පීඩාවට පීඩාවට පීඩාවටම පත්වී ගයොත් එේෙම පිඩහවෙන් පීඩාවට තව තවත් තව තවත් පීඩනයට අපි ගියොත්ත හෙම. අපිට අන්තිමයට ඉතුරුවෙේක්ද අපව. අපිට අන්දමට අපි වෙතුරු වෙන්නේ අන්තිමට ඉතුරු වෙන්නේ රෝගයෙක් කායිගෙනවේ මානසික රෝගී. ඔබ අනවශ ලෙස ඔබේ වටපිටාාව සිද්ධ වෙන දේවල් ඔළු වෙතියාගෙන විඳවනවනං ඔබ කල්පනා කරන්න මේ වෙලාවේදී ඔබ ඒ කරන්නේ කළ යුතු දෙයක් නොවෙේ. නොකළ යුතු දෙයක් එකට හේතුව තමයි ඒ දේ ඒ අපි ගැන මැසිවිලි නැගීම ඒ වේදනා පීඩනය අනවශ්‍ය ලෙස මනසට ගැනීම තුළින් ඔකොළන්ගේ මනස කඩාගෙන වැටෙනවා ඔකොළන්ගේ තියෙන හිතේ තියෙන ශක්තිය ප්‍රභාශ්ර බව එක නැති වෙලා යනවා ඒක කනනිසා ගොලොන්ගේ හිතට මොකද වෙන්නේ අපේ හිත හැමතිස්සම ඇවි ලිලාතියඉන්නේ ගිනි අරන්තයන්නේ. ගිනි ගත්සිතක් හැමතිස්සෙම අපට ලබා දෙන්නේ සන්තෝෂයක් නෙවෙේ දුකක් වේදනාවක් පීඩාවක් විතරයි. ඉතින් මේ මනස සුවපත් කරගන්න තමයි අපි ගෙන ගන්ට ඕනේ. මනස සුවපත් කර ගැනීමිලි කැනින් ෞතිකව කළ යුතු දේවල් නොකරයින්නක නෙව. මං එක දවසකුද දේශනාවද පැහැදිලි කරා මේ මම දේශනා කරන්නේ එක දෙයක්වත් මේ ඔබේ පැත්තෙන් කෙරෙන්නෝන යුතුකමවක්කීම ඔබා තිං සිද්ධවෙන්න ඕනදේ නොකළ යුතුයි කියන එක නෙවේ. උදාහරණැතිදර මෙහෙමකමක් අපිත බස්සයක යනවා. මංකේනො ජීවිතය හැම දෙයම් ාරගන්න ඕන කෙළලා බාරගන්න කිව් හම අපි පුරුදවලායින්න ඕන මේ හැම දෙම දරාගන්න. ඉගෙන ගත්ත කෙනෙක් ැන බස්ස එකෙ තරුණ ගෑනු කෙනෙක් කල තැන්නු මෙ මේ බස්ස එක යනකොට කුරුහරි මුත්සේ අනවශලෙස මෙයාගේ ඇගේ හෙත් වෙනවා. එතකොට ජීවිතේ හැම දෙයක්ම භාරගන්න ඕන් ඉවසන්න ඕන දරාගන්න ඕන දුක්වෙලා වැඩක් නෑගේ ල අපි දේශනාව ආලා එය එතරීදං ඒක ගානක් නැ කියලා එක අතහරන්න හැදුවොත් ඒක තුළින්යට ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්ත ස්තන දෙයාගේ සිතේ ඇති කරගෙන වැඩක් නෑ තරහ පීරණයක් වේදනාවක් මොකක් නිසා අපිහිතන විදිට ලක පවත්වන්න බැහැ එක තමයි හැටි ඒ වනාට බෞතිකවය සිද්ධ කළයුතු දෙවල් සිද්ධ කරන්න වෙනවා එක එකට ප්‍රතිචාර දක්වන්න වෙනෝ ප්‍රති්චාර දැක්වීම අනිවාර්යම භෞතිකව ද්ද විය යුතුයි එවෙලා වෙදි කුඩි අතරම් ගහන්න ඕන්න පොඩ්ඩක් රවල බැලුවත් හරි. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්ඩ ඕනත. අපි සමහර තැන්වල සිද්ධ කරන්න ඕන දේකරන්න නැතුව අපි නහඩවෙන්නවනං. ඒකත් පක්ෂපාති බව ඒකත් මේ හිතේ යටින් මොකක් හර එකක් තියෙනු මේ වෙලාවේ සමහර වෙලාවට ධර්ම දේශනාව ඇතුළේ වනත් ධර්මයනෙවේති සමහර වෙලාවට ධර්මදේශනාව ඇතුළෙත් සමහර වෙලාවට සමහර දේශනා ඇතුළි තියන්නේ ඊට වඩා එහට ගෙපු දෙයක් මේක තමයි ලෝක හැටි මේ හැම දෙයක්ම දරාගන්න ොනු දුක කියන්නේ හැම මුහුණ දෙන්නවා ඒක වෙනම කතාවක් වනට මේ වෙලාවේදී අපි ඒක මානස් මානත්‍රිකව දරාගන්නවත් එක්කම බෞතික අප සිද්ධ කරන්න ඕනදේ සිද්ධ කරන්න ඕනේ එහෙම නොකර ඉන්න ජීවත්වෙන විදියක්නෑ බුදු හාමුතුරෝ ජීවත්වෙනගොට තිබ්බයිකයි ආධ්‍යාත්මික ජීවිතය දෙකක්. බුදු හාමුදුරු සද්ධ බද්ධ තියෙන වන අනවශ්‍යලස හාමුදුරුව කෑගාන වන හාමුදුරුවන්ට බහිනවා. කවුද මේ මෝඩ මිනිස්ුවගේ කෑගානේ කෞුද මේ කෙවුලෝ වගේ කෑගන්න බුදු හදුරකු බයිවා. බුදු හාමුදුරුව එහෙම බයින්නේ ඒ වට පිටාව ඒ විදිට හදාගන්න ඕනේ. බුදුහාන්දුරුවන්ට තිබ්බන ආඒකත් හොන්දයි කියලා ඒ අතහැර ලදාන්න හාමුදුරුරු කැගහනකොට හාමුදුරු සද්ධ කරනකොට බුදු හාමුදුරුවන්ටත් ඒ අදහැර ධාන තිබනේ ඒ සිත්තුවිල් අත හැල්ලදාන්න බුදු හාමුදුරන්ට හැකියාව තියෙනවනාට බුදු හාමුදුරුවයේ මහොතේදේ ක්‍රියාත්මක වෙනවා එක නවත්තන්නඒ. කාරණාව හොඳද බෙදාගරන්න ඉති මේ දේශනාව ඇතුලි ම කියන්නේ භෞතික සිද්ධ කරන සිද්ධිටික කරමටික ඔබේ තියෙන අකමැත්ත ප්‍රකාශ කරන එක නවත්තන්න නෙවෙේ. හැබැයි. ඔබ ආධ්‍යාත්මිකව. ඔබේ හිත හඇතුළෙන් අපි ගැන විඳවනයක වේදනාවට පත්වෙනක අසහනයට පත්වනයක ශෝකවෙනයක ඇත්තටම ඔබට ඒක හානියක්. ෙල් පෝල්ම ඉ ගමං හරි ෑස්පෝල්ිමි ගමන් හරි ඔබ කොහරි තැ පීඩාකාරරි තැනක ඉන්න ගමන් ඒවෙල්හා වැපිතුම් පැෑ හතරක් ඉන්න උනා කියලා පැ පහක්කින්නඋනා කියලා ඒ පෑ හතර පැපහ තුළ ඔබ විඳවමින් ඒ පැයපහ හිටියුත් ඒ පැහැපහා ඔබ ඒ සිද්ධ වන සිද්ධියත්යක වහිරයෙන් තරහෙන් පීඩනයෙන් හිටියෝද ඒ පීඩනය කිසි කෙනෙක්ට ඒ පීඩනය ඔබටයි එක මතක තියාගන්න. ඒ පීඩනය ඒ රටේඉන්න ප්‍රධානීන්ට වත් ඒ පීඩනය ඔබේ වට පිටා විටනටවන්න ඒ පීඩනය ඔබටයි ඒ පීඩනය නිසා ඇතිවෙන්න මානසික බලපෑම ඔබටයි එනම් ඔබ ගැනගන්න ඕනේ ඔොබේ පීඩනය කළමනා කරණය කරගන්නඒ පීඩනය හරියට තේරුන් අරගෙන ඒකට විසඳුමක් ඇති කරගන්න මොකද පීඩාවෙන් හිටියයි කියලමට තෙල් හම් බෙන්ඩෙත්න පිඩාවයි හිටිය කියලා මේ රටේ තියන තත්ත්ව වෙනස් වෙන්නෙත් නැහැ හොද මගේ පීඩාවයි රටයි කියෙන එකයි දෙක් නේ ටේ ප්‍රශ්න ිඳගන්න න එක වෙනම කතාවගේ වෙන විදිහකට ඒත් මේ හිතේ ප්‍රශ්නය විසඳගන්නේ එක මම සිද්ධ කරගන්න ඕනේ ඇයි මම විඳවමෙන් ඉන්න වෙලාවක් පා සිතමු ඔබ දවසට පෑ පහක් ඉන්නවා ඇතෙල් පෝල්ම කරිමෝක් කල පෝලිමක දවසට පැෑපහක් ඉන්නකොට මේ පැෑපහම ඔබ ආථතියෙන් අසහනයෙන් ඉන්නවා ඊළඟ දවසෙත් පැෑ පහක් කින්න. ඊළංඟ දවසත් පෑ පහක් ඉන්න. ඕම දවස් පහක් යැනකොට සම්පූර්ණයෙන්ම පැෑ විසි පහක්. එකන්නේ සම්පූර්ණ දිනයක්ම සම්පූර්ණ දෙනයක්ම ඔබ ඉදරතයෙන් අතතිය. එක ඇන්නේ දවස් පහෙෙන් එක දෙවිනි දිනය ඔබ සම්පූර්ණයම අතතයෙන් ඉදල තියෙන්නේ. ඒනම් පහෙෙන් එකක් ආතතයෙන් හිටියෝත්. විස්සම් පහක් ආත තයෙන දල තියන්නේ ඔබ අවුරුදු විශස්සක් හ විස්තරහට ජීවත් වනොත් අවුරුදු පහක්ම ඔබ හිදාතියෙන්නේ වේදනාපෙන් පීඩනේ. මේ ඔබ විඳවන්න මොහොතක් මොහොතක් පාසා ගෙවෙන්නේ කහාගේ ආයුෂද ඔබේ ආයෂ. ඉවරවෙන්නේ කාග ජීවිතයේ කාලයද ඔබේ ජීවිතය කාලය එනම් ඔබබ එකෙනගන්න අනුන්ගේ ජීවිතයනෙවෙේ ඔබේ ජීවිතය මේ තියෙන කාලය ප්‍රෝච්නයට ගන්න ගද මේ ජීවිතය ඔබේ මේ කාලයක්ගවේටනේ ඔබේ කාලයයි ඒ කාලය තුළ ඔබ විඳවමින් පිඩාවෙන් අසහනයෙන් ජීවත් වෙන්න එපා හැබැයි ඔබේ පැත්තැන් කෙරෙන් ොන ුතුකමවක්කීම ඒ දේවල් කරන්න එපා කියැල නෙබේ මංකෙන් මන්කෙන් අනවශ්‍ය ලෙස වේදනාවට පත්වෙන්න එපා. දාහරයක්ක් විදිර ම කියන්නම් මගේ ජීවිත මමඒදේ කොහොමද කළමනා කරණය කරගන්න කියලා මට දේශනාවකට යන්න තිබ්බා මාතර මේ දේශනාවට යන්න මාත්‍ර එහටගිල දික්වල්ට කිට්ටුව මේ දේශනාවට යන්න වාහනයක් වාගන විදියක්වවෙ පෙන තේල් ප්‍රශ්නයත්ත එක්ක බස්වොල යන්න විදිියයක්නෑ බස්වලසේනක වැඩී ඔය වගේ තැත්තත්තත් එක් වෙනත් නාලිකාවක දේශනාව කරකෝඩීකට තයොහොම යන්න විදිහක් නැතු ඉන්න වෙලාක් තුරු සම්පූර්ණයෙන් වැඩ සටහන ක්්‍රෑස්්ි කරලා තිබ මිනිස්සු එන්න බැනර් ගහලා තිබ තින් ඔය විදිහට තියෙන අතර කල්පනා කලා කොහොමත්දැන් යන්නේ ඒ පස්සේ ගම මහතේක ත්‍රීිල්ල එකක්කාවාගන්න ත්‍රීවිිල්ලියක ලෑස්ටිකරගමමු ඇත්තෙලු බොහොමමාරෙන් කටගොල්ල එකතුගොල්ලා තියාගෙන ඉතින් ඔය දිහට යන්න යොදාගත්ත. නැතිම් ම ඉන්නෙක් කඩු ඉක් අන විදන් ඔන්න ය මාතර ඉති මේ හතයක්කවට වේ සින හාමුදුරනේ වේගෙන් ගේ ත් තෙල් පිච්චු හිිමියන් කියල. ති හිමින් ය තිගේ පෑටිකරමට හතලියක විතර ේකකින් හිමිින් හිිින් යන මයිතන පැෑතුනක් විතර. තුක් තුහ මාහක්විතර ඇන්නති. මහතරට යන්න ත තැනට යන්න ඇති හොම ගිය තාමත් වෙහෙස කරයි. ඉදි ත්‍රීවිල් හ කච්චර වෙලාවක්කි දන්ගන්නක ලොකු හෙක් ඉටවස්සේ දේශනාවීවර වුණා. ේශනායරලලා අපස්සට එනගොට එන ගමන් දෙෙන් ගොඩක් හවස් වෙලා රෑවෙලා ඉතින් මම ඒ මහත්ත අඇරකිව මොනොහරි අවශ්‍යනං අපි තිබහට ගමු කියලා අපි කූල් රිික්ස් දෙකකාරගෙන මංකිවා වාහන හියෙන් යන ෙසා පොඩ්ඩා කර හුලාම් වදින තැකින් නවත්තන් විවේක තැනකින් ගහක් තියෙන තැනකින් හරි මාත්‍රපාරය බීර්ච්චක තියනන බීච්චික පේන හරිියකින් නවත්තන්න. ඉතිං ඔහොමගියා ගේ මහත්තය තන ටිකක් දුරගයාර පසේ මිදිග මහරරි නැවවැත්තුව නැවත්වර පසේ බීච එකක් කිට්ටුව තමයි නවත්තු අවසාහය විතර වෙලා ඉතින් මංකිවඔය මහත්්‍යයට දැන් පෑගානක් වාහනෙ පැදදල ද මහත්තරත් එක තරහයිනේ පැමතිස්ම මිනිස්සු වේදැන පීඩාව වැඩි වෙනකොට තරාගන්නවා තරහැඉන්න ආතයට පත්වනවා මේකර වගගේ අන්න වෙච්චයට බයිනවා දෙ එහෙමන න්න මේ විද්‍යහට ව වෙන්න ඕනේ මෙහමුණ ෙන්න්න වනේ හෙමකට්ටේති එහම පීඩා වෙඉන්න වෙලාවෙමංකිව්වා දැපි පට බිච්චගෙන බිච්චක රැල්ල පික්පාගමක. තට එමන්තක මොන රැලිද මේ ආන්දුුරේ මේ ප්‍රශ්නාශසේ ඔහොම පුළුවන්ද රැිාපාගන්න මේ ම මේක බිල අපිියන් කියලකව ද මන්ගේ මහත්තර ෙමින්නේ කියලා ම හිල විනාඩි දාහයක් වෙතර මුහුදු වෙරලේ රැල්ල පාගපාග හිටිය. ඉතින් ඔහොම ඉඳල එදවස්සේ ආයි නැගල ්‍රවිල්ලක හාවා තැන් ඔත්ත නදී අපි හිතමු දැන් අර පැගානටම ඒ මහත්තයා සහ මම දෙන්නම ඒ විලග ඇතුළේ දෙන්නටම ඒ ටිකම්ට පිටනන්නේ වැඩිවෙන්න පුළුවන් වාහනේ ්‍රයි් ක නිසා එවනට දෙන්නම එකම පහුස්ථාවය යන අතර අ පුංචිි ගන් රිලෙක්ස් වෙන්න වෙලාවක් හම්බුණා පුංචි විවේකයට කාලයක් හම්බුණා ඒ විවේකයට කාලය එයාගත්තද නැහැ. එක මම ගත්තා ඔබට ඔය වගේ විවේකයට කාල හම්වෙලත් ඔ කොච්ච රත හරිටමත ඇයිඒ අතහරෙන්නේ ඔබ අර වේදනාව පීඩාව ඇතල ජීවත්තන්නේෙක් තරා යටිහිතෙන් කැමිත්ත කැත්තත්තියනවා. ඔබ වේදනාව ඇතුළි ඉන්න කැමති. ඒකන් මැසවිලි නගනග ඉන්න කැමති. මම කියන්නේ මැසවිලි නගනග ඉටියොත් ඒ කාටවත් ඇහෙන ඔබේ වේදනාව කාටවත් පේන ඔබ ගැන කවරුත් අනුකම්පා කරකර ඉන්න යන්න හැ ඔබ ඔබ ගැන හිතන්න. ඔබේ සිත ගැන හිතන්න. හම්බෙන හැම්ම මොහොතකම සන්තෝසන් ඉන්න උත්සසාහ කරන්න. මම මගේ ජීවිතයේ පෞද්ගලිකවගත්තොත් මම තෘප්තියෙන් ඉන්න තම උත්සාහ කරන්න. හැම්ම මොහොතකම මම උත්සාහ කරනවා ජීවිතයේ අතුරෘප්තියෙන් දකිනවා වෙනුවට ඕනම දෙයක් දිහා තෘප්තියෙන් බලන්න. මොකද අතුරෘප්තියෙන් ගත්ත හම මට අවසාන ඉතුරුවෙන්නේ ජීවිතයේ ඇතුළේ අතුෘප්තික්. ේගගේ පාඩුව මට න හැම එකක් අස්සේ මොහොයන්න ඕනේ සන්තෝස වෙන ක්‍රමයා ළමයි දෙන්නන්නේ කෙටියල උදාහරණ කදාවඒ ළමයි දෙන්නට අම්ම කියනවා මේ පොල්තෙල් බෝතල් දෙකක්ගේෙන් එතුකට කළමෙක් සල්ලල්ලගෙන යත් දූවගෙන යන පොල්තිල් බෝතලිගේෙන් තවලලා මේ කුත්යන පොල්තල් බෝතලගේෙන් තරම මේ ළමයි දෙන්න පොල්තිල් බෝතලයා රගෙනකොට දෙන්නම පොල්තිල් බෝතරේ වට්ටගත්තා භාගයක් හැලෙනකොට නගිට්ටෝ ගත දෙන්නකම කම්ප්‍රමාණයට පොල්තෙල් හැලුුණ. එකලා මේෙ අඩාන්ට අන්ඩ අඩ අන්ඩාන්ට ඒතනින් දං ඇවිල්ලා ගෙදරට මැවිල්ලා අම්මට කියනවා අම්මේ පෝල්තය බෝතලෙන් භාගයක් මැහැලුණා එලාම අඩාඩ දුක්වෙවි අම්මට කියනවා. අනිත් ළමේ අර තෙල් බෝතලයේ වැටිච්ච වෙලාවෙන් නැගිට ෝල ගත්ත ගමන්ඒළම අහිහා වෙවිී හරි සන්තෝසිෙන් ඇවිල් අම්මට කියනවා මේ දුවගෙන නොකොට වැටනාා පොල්තෙල් බෝතේ මම් භාගයක් බේරගත්තා. අබු භාගයක් බේරගත්තේ කොච්චර දෙඇ ඔක්කොම හැළටවඩ. එක්කම සිද්ධිය අ ළමයි දෙන්නටම සිද්ධ වුණා. එල් හමයි දෙන්නට අන්තිමට ඉතුරුනෙත් පොල්තෙල් බෝතලින් භාගයක් විතරයි. ඒත් එක ළමයෙක්, පොල්තල් බෝතලෙන් දුක්ව වෙනකොට පොල්තෙල් බොත්තුලේ බාගෙන් දුක්වෙන කකොට නැතිවෙච්ච බාග ගැන හිතර අනිත්ලාමයා තියන භාග ගැන හිතල සන්තෝස වුණා ඒ වගේ සමහර වෙලාවට අපට සිද්ධ වෙනවා ජීවිතේ අපට තියෙන වෙලාවේඒ තියන විදිහට ඉඳල සන්තෝසෙන් ජීවත්වන්න මොකක් නිසාද එහෙම කියන්නේ එහෙම කියන්නේ මේ රටේ තියන දේවල්වලට ඔබ එකතුවෙන්න එපා ඒ රටේ තියන දේවල් වලට සහභාග වෙලා ඒ වෙනස්වීමම් සිද් කරගන්න උත්සා කරන්න එපා කියලනෙවේ ඒ දවල් සිද්ධ කරගත් ඒදව සිද් කල යුතු දල්. නමුත්. ඔබ ඔබේ මනස ගැත් හිතන්න ඕනේ ඒවා කරන අතර ඔබ ඔබේ හිත අතෘප්තියෙන්ම තියාගෙන ඉන්න ගියෝොත්. ලෙඩවෙන්න ඔබමයි. අපස්ුධාවට පත්වෙන්න ඔබමයි තර ෙනෙක්ටා හිතන්දබලන් හාමුදුරුණණේ මම අදේශනාව ඇතුළෙ මේ ලෞකික දවල්න කියහන්නේ. ලෝකෝත්තර දෙයක් නැහැනේ ඔන්න ඔත්තන් තම ඔබට වැරදුන. ඔබට ඔබේ ජීවිතය ගැන කියලා දෙනකොට ඒක ඔබට ලෞකිකයි කියල හිතෙනවා. ලෝකෝත්තරයි කියල හිතෙන්නේ නාමරූප පටි සවපාධය චතුරාර් සතයකකිවෝ ඔබට තනවා ලෝකෝත්තරයි. තුොර ලෞකිකයි ලෝකෝත්තරයි වෙන්න වචනවලින් නෙවෙයි. ලෞකක වෙනවායි කියල කියන්නේ ඔය විවාජීවිතය ගත කරන විද්දිහ නෝනයි මහත්තේ සල කැන විටහ ධනදුන්නාම පින් සිද්ධ වෙනවා මේ ඒවදෙන් ලෞකික කියන්න පුළුවන් අපට ඒත් ලෝක ඔත්තරයි කියල කියැන ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය ඔබේ ඇතුළන්තේ ඔබ හිතහදාගන්න විදිහ ඒක කියල ඒ ඇතුළ වචන සමහරලාට මහා ගැඹර වචන නොවන්න පුුවන් හැබැයි ඒහම දේශනාවක්්‍යයන වනං ඒ ලෞකික දේශනාවක් නෙවේක ලෝකෝත්තර දේශනාවක්. තුොර තෙල්පෝලිමහි ඉන්න එක ලෞගක දෙයක් නැවේ එක ලෝකෝත්තරදයක් ඇයි මංහෙම ග කියන්න. ෙල්පොලිම ඉන්නකොට ඇති වෙන වේදනාව පීරනය දැනන්නේ ඔබ අධ්‍යාත්මයට එතකොට ඒක ලෝකෝත්තර වශයෙන් ඔබ පරිහානියට පත්වෙනවා ඔබ ආධ්‍යාත්මික වශයෙන් ඔබ පරිහානියට පත්වෙනවා එඒ අධ්‍යාත්මික පරිහානියට පත්වෙන ඔබ බේරගණ්ඩ ගලෝගන්නහිම කියලා දෙන්නේ ඔබ ඔබ ගලෝගන්න මොකද වෙන කෙනෙක්ට ඔබව ගලවන්න බෑ වෙන කෙනෙක් ඔබට පිහිට වෙන්නේ අත් හිත්ත නෝනතු තමන්ගේ පිහිට තමම්මයි ඔබ ගලවන්න වෙනයෙන් එනැහැ ඔබයි මේ දුකෙන් ගැලවෙන් ඕනේ එනම් අපි ඉගෙනගන්න ඕන අතහරඉන්න මොකක්ද මේ මොහොතෙ පහල වෙන සිත අන්න ඒක ඉගෙනගන්නතුව මොන දේවල් අත හැරියත් වැඩක් නෑ ඔබ කොච්චර දන්දුුන්නත්ව නරකනහැ හැබැයි ඔබට සිතේ ඇතිවෙන හැඟීම් අත හැරගන්න බැරිනම් හිතට දැනන්න හැඟීම් සේ වෙතත් පීඩාවාතහරින්න බැරිනම් අන්න එතනදී ඔබ අත හැරීම ප්‍රායෝගික මදී. අපි කොහොමද අතහරින් අපි දැඟක බල කොහොමද මානසික ඇතිවෙන පීඩාවාතහරන්නේ එකක් තමයි මෙ පීඩාව තියන ආදීනව ඒක නිසා ඇතිවෙන කරදර අපි දකින්න ඕනේ මේ පීඩාවනිසා මමල් අපහස්ථාවට් ලක්වෙන විදිහ මම වේදනාවෙන් ඉන්න විදිහ මේ පීඩනයත් එ මගේ මනසකඩා වැටනේ වි්‍යියමන් දකින්න ඕන තොට ඒේ ආදීනවය දකිනවා. ඔහොම දකිින් ඕනේ එක එක පැත්තකින් සිද්ධවෙන්න ඕන. ඊළඟට පීඩනය සිද්ධ වෙන විදිශ සිද්ධ වෙනවත් එක්කම ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියලා හේතු අපි ගවේශණය කරන්න ඕනේ. ඇයි මට මේ පීඩනයක් ඇතිවෙන්නේ. පිහිඩනය හඳුන ගන්න ඕනේ. පීඩනයට හේතු හඳුඩ ගන්න ඕනේ. පීඩනයට හේතු. ඇයි මට මෙහෙම එකක් ආවේ. මෙම එකක් ආවේ මොකදකිල අපි කල්පනා කරනු. ඇයි මට මේ තරහයන්නේ. ඇයි මට මේ මෙ පාලනය කරන කට්ටි දැක්හම් තරහ යන්නේ. මට මේ ොලිනකොට රහ යන්නේ මේ දේවල් දැක්හම නිවස් දැම් ම නියවස් බලනකොට තරහයන්නේයයි. මගේ පීඩනයට මමගේ මරස පීඩනයට පත්වෙන්නේ ඇයි ඇයිහෙම පෙන්න්නේ මම හිත ප විදිට මේ දේවල් සිද්ධ වුණේ නෑ. මංකොච්චර නම් හිතුවද බලාපොරත්තු තියාගත් අද මෙහම වේ මෙහෙම වේ හොඳක් වේවි හපතක් වේවි අරම වේවි මෙහෙම වේවි කර කොච්චරාපිසි සිතම් හැදුවද සිහින මාලිගා හැදුවද හැබ ඒකක්වතේ විදර සිද්ධ වනේ. ඒකයි මන්තර්හයගෙන්නේ. ඒකයි මන්දු කෙන්ගෙන්නේ. ඒකයි මේ අපි ආත තියෙන්ගෙන්නේ. මේ මම හිතන විද්‍ය තිබ බිච්ච ඇති නිසා ආය චුල්ල පන්තගේ කතාවට එෙන්නේ චුල්ල පන්ද දරද කැල්ල පිරිසිදු කරන පිරිසිදු කරන කියලා පිරිමද පිරිසිදු ගන ල ුණද බැරිවුණා අප්‍ර සිද්ද වුණා. ුල්ල පත කල්පනනා කරම් මගේ අතේ තියන ඩෙදිකහෑල ංකැමති විදිර යාගන්න බැන අනි දේල්ගෙන කවර කතාත. එහනම් ඔබේ අතේ තියෙන රදික හැල්ල වගේ තමයි ඒ සුල්ල පන්තගේ අති බ්‍රරිදිි කහැල වගේ තමයි. ඔබේ වට පිටාවක් තියෙන දේවලොත් වඩට පාලනය කරන්න බෑ ඔබ හිතන විදිර සිද්ේේල් දේවල් සිද්ද වන්න ඔබ රව රැවටන්න පුළුවන් ඔබ මුලාවෙන්න පුුවන් ඔබ රවට්ටන්න පුළුවන්. ඔබ හිතන විදදිීට පවති ඇති වන්න පුළුවන්. හැබැයි. මෙතනද තේරුන් ගන්න ඕනේ ම දැන් දුක්කුනයි කියලා මන්දැන් තරාගත්තයි කියලා මන්න්නම් වෛර කරා කියලා මෙතන විසඳු මහම්බෙනවද නෑ. ඒකෙන් පීඩනය එන්නේ ඒ අපි වරාවට්ටපු කෙනාටද නැහැ. එතනින් පීඩනේ හම්බෙන්නේ තමන්ටමයි මටමයි. මමමයි මේ දුක්ක වෙන්නේ. මමමයි මේ ආසහනයට පත් වෙන්නේ. මමමයි මේ අතෘප්තයට පත්වවෙන්නේ. ඒන හේතුව හොයාගත්තාම අපට දේරෙනවා. මම මේකට දෙන විසඳම වැැරති. මේක මං විසඳගන්න ඕනෙ කොහොමද. හේතුව අතහැරීමෙන්. මම අදහිදං මංහිතන විදිර තියෙන්න්න ඕනෙ කළ හිතන්න යන්න. මම විශ්වාස කරන්නේ යන්න. මං අනවාශ ලෙස බලාපොරොත්වෙන්නේ යන්න. හැබැයි මම ඒ කෙනා ගැනතියෙන තාරහා අතහැරියට මම අමතක කරනවද නෑ. මේ අතහැරීමයි අමත කිරීමයි දෙකක්. හිතන්න ඔබට ලොකු පීඩනයකට ඔබ විධ විද්ධ ප්‍රශ්නවල ඇදලලාදාපු මනුසයෙකකින්නවා කියලා ඔබේ දේවල් හොකං කර මනුෂ්‍යයකින්නවා කියලා.ඒ මනුෂ්‍යාව ඔබ ස්වාගත්තට පස්සේ ඒ මනුෂ්‍යයා ගැන තියෙන තරහා වෛරය හිතෙන් අයින්කරගන්න අතහැරගන්න ඔබට පුරුවන් පෙන්න්න ඕන එක අතහැරලා දැම්ම කියනක තරහා අතැහැරිය. හරහා අත හැරිය කියන්නේ අමතක කළ යුතු ද ඒ මනුෂ්‍යයා සිද්දු කළ දේවල් අමතක කරන්න එපා මතකතියාගරඉන්න. හැබයි තාරහා තහරන්න ඒක පීඩාවක් වෙන එක අත හැරගන්න නමුත් අමත කරන්න එපා මතකතියාගන්න මොකද ඔබ අමත කරහම බා ආයි දවල් රෑ වැටිච්ච වලයායි දවල් වැටවා ඒක නිස්සාා හොඳද්‍ර කල්පනනා කරන්න. අපි මේ ජීවිතේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ පීඩනය දෙසට නෙවෙයි. අතෘප්තිය දෙසට නෙවෙයි. අසහනය දෙසට නෙවෙයි. සහ පැත්තට, සන්තෝෂය පැත්තට, නිවීම පැත්තට, ශාන්තිය පැත්තට ගැලවීම පැත්තට. ඒකයි බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ. බුදුහාමුදුරුව හැමෝටම කියන්නේ. මේ ඔක්කු මධහැරල දාල මුකුත් නැතුව ඉන්න නෙවෙේ. මේ වගේ පීඩාකාරි සමාජයක් ඇතුලෙ වුුණත් පිහිඩාවල් දාහක් මැදදෙවුණත් ඔබ පීඩාවට පත්තෙන් නතුව ඉන්න පුළුවන් මනසක් හදාගන්න. සුසුකංවත ජීවාම වේරිනේසු අවේරිනෝ. වේරිනේසු මනුස්සේසු විහරාම. අවේරිනෝ. වෛරකරන මිනිසුන් අතර වෛර නොකර සන්තෝසිංජීවත්වෙෙන්න්න පුොළුවන් වෙන්න්න ඕනි. මනසල් ලෙඩෙවෙච්ච ආතුරවෙච්ච මිනිස්සු අතර මනස ආතුරකරගන්නතුව ෙඩකරගන්නතු ඉන්න පෘතිවෙෙන්ඕන. වටපිටාව ගිනි අරගෙනාත් තමංව ගිනිගන්න ඇතිමට්ටමට ඔබේ ශක්තිය හදාගන්න ඕන ඒකයි බුදුදහමෝන වෙන්නේ එතකට ඔබ ෞද්ධයක් වවෙන්න ඕනේ මේටික පුරුදු කරලම් මිසක් ඔබ උපතින් බෞද්ධයකුුණ අට වැඩන්න පන්සල් ලන බෞද්ධයකුණට වැඩන්න සිල්සාමාදන් වෙන බෞද්ධයෙකුුණට වැඩක් නෑ ඔ බ වෙන්න ඕට මෙන්න මේ ගුණාංග තියන බෞද්ධෙක් බවට පත්වෙන්න ඕනි ගිනි ගත් තැනක ගින්නට දැවී අලවී යන කෙනෙක් බවට පත්නොවී ශක්තිමත් වෙන්න පුළුවන්නා නිවෙන්න පුළුවන්ඩං නිවී සිටින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්න අන්න එක තමයි ඔබේ බුද්ධිමත් භාව අන්න ඒක තමයි ඔබේ සත්‍යවබෝධය ඒ සත්ත්‍ය වබෝධය ඒත් ධරමවබෝධය අපි අල්ලගන්න ත සොයා ගන්නතුව අපි වෙන දේව කිව්වත් දඩක් නෑ මොන තරම් අපි පම්පෝර ගහවත් වැඩක් නෑ අපේ ඒ දේකරගන්න බැරිෙනම් අවුරුදුදදස් පන්සියක මෙච්චර කාලයක් තුළ අප මෙහෙම වනා මෙහම තිබ්බ මෙහෙමයි මෙහෙමයි බුදු දහම මෙච්චර වටිනව බුදු්දහම අරක්ෂා කරන්න වනේ අපි කොච්චර බුදු දහම ගැන ප්‍රශස්තයක වට වැඩක් නැෑහැ මොකක් නසාද අපි බුදු දහම ජීවිතයට අරගෙන අඩු නිසා නැත්තෙමන හැ හැව ජීවිතයට අරම් මාදිී. බුදු දහම ජීවිතයට යොදාගන්නවයි කියන්නේ වේජිටේරියෙන් වෙනවා කියන එක නෙවෙයි. බුදු දහම ජීවිතයට යොදාගන්නවයි කියල කියන්නේ සුදු වඳුම් අන්ඳිනවයි කියන එක නෙවෙේ. බුදු දහම ජීවිතයට යොදාගන්නවයි කියෙල කියන්නේ පන්සිිල් පද රකින එකත් නෙවෙයි. බුදු දහම ජීවිතයට යොදාගන්න වයි කියන්නේ ඔබ ශිෂ්ඨ වචනවිතරක් පාවිචජ්්‍යි කර එක නෙවෙයි බුදු දහම ජීවිතයටේ යොදාගන්න වයි කියන්නේ බුදුෝ පිළිමියක් ගෙදර තියාගෙන උදේ හවා බුදුන් වදින එක නෙවෙයි බුදුදහම ජීවිතයට යොදාගන්නවයි කියල කියන්නෙම ප්‍රශ්න කරදර මැද්දේ නිවී ඉන්න පුළුවන් කෙනෙක් බැවට පත්වෙන එක ඔබට ඒක බැරිනං අනෙක් මොනවති බද්ද ඩක්නෑ. ඔබ බුදු පිළිමය ඔළු විදෘතියන් හිටියත්වලන්නේ ඔබේ හිත ගිනිරන්න. ඔබේ හිතර ගිනිතියන්න පුළුවන්නං. ඔබේ හිත අවුලවන්න පුළුවන්න ඔබ පීඩනයට පත් කරන්න පුළුවන්න. ඔබ වරවට්ටන්න පුළුවන්න. ඒනම් ඔබ පීඩනයට පත්වෙන්නපා රැවටෙන් එපා ගිනිගන්න එපා. හැබැයි ඔබ ඥානාන්විතව නිවී සිටිමිං කලේතුදේ නිවැරදිමදේ සිද්ධ කරන්න ඕන. කලයුතු නිවැරදිමදේ සිද්ධ කරන්න ඕනේ. සහර දේවල් තියනවා ආවේගේෙන් සිද්ධ කරනට වඩ හොඳර මොලිය කල්පනා කරලා සිද් කරහම ඒකෙන් වැඩි ප්‍රෝජනයක් ගන්න පුොළවා. ඉන්දිිට න ල දාන ගන නක. ඉන්දිි කට නකොට ච හර ට ඉදිි කට න ල හි කට හි හි ද කට හි ලවද ද දන්නක දිිටත් ට රගන්න. තර හරගෙන. ඉදිකට්ට නූල දාන්න යනෝ මංහන වැටයිද ෑ වැටෙන්න දේන සම්භාවිතාව තවත් සියයට පනාහගින් විතර අඩුවෙනව තරා ගත්තා. අපි තරහා එන්න හේතුව තමයි මංහිතනට විදියට වෙන්න තියක හරි අප එක තේරුන්ගත්තා එක බාරගත් එක තමයි හැට්ටි එක තමයි සත්‍යය හැබැයි මාව මේකට බැහැ භාලනය කරන්න ඉදිකට්ටකටයි නූලකටයි මාව පාලනය කරන්න මහිට දෙන්න මේ ීත සිද්ධ වෙන සිද්ධි වලට මගේ අ්‍යාන්තරයේ පාලනය කර නිඩ දෙන්නෑ මන් තරහාරගෙන වැඩක් නෑ මන් තරාගත්තඇ කියලා මට තමයි පීඩනයක් වෙන්නේ මේ ඉදිකටයි නූලට දැ එන්න එහෙෙනම් ම ගොද කරන්න ඕන මම තරහාතහරලදාලා නිදහස්වෙන්න ඕන නිවෙන්න ඕන ඊට පසේදිිකට්ට නූලදන්. තකටවැට නොම්. ඒගන්නේ කළ යුතු ප්‍රධානමදේ ඇවිලෙන්න්න පානි වෙන්න පුළුවන් තරාඥාන මන්තවෙන්න. සමහාර තැන්වල අපි නහඩවීම කියලා හිතනවා එ නිහඩවීම කියන්නේ කටින් කතා කරන්න නැතුව ඉන්න එක කියලා නෑ. කටිින් කතා කරන්න නැතුව ඉන්න නිහඩවීමක් නෙවෙයි මෙතන මම කියන්නේ. මෙතන මම කියන්නේ මානසිකව වෛර කරල තරහාරගෙන තව කෙනක් ගැන වෛරීචේතනාවක් කදාගෙන තමන් ගැන වෛරී චේතනාවක් හදාගෙන වැඩක් නෑ. හැබැයි. බට පුලුවන් වෙන්න නේ ඔබේ හඬේ අබදි කරන්න ඔබට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ සමහරය කතා කරන්න බයයි ඇත්ත ඇයි කතා කරන කොට තරායන මංකතා කමතින දේශාල ගන කතාරමන් කැමති න මේ ගැෙන කතා කරන්න හෙම කියෙනවනේ ඒහෙම කියන්න කැමතින ඇ කතා කරන්න කැමති ඇත ඒගොල්ලු බයි ඒව කතා කරනකොට ඒ කොල්ලන්ගේ හිතේ තරහා එලියට ඒ කියලා ඔබ කටින් පාවිච්ජ කරන වචන නිසා ඔබේ තරහා පුරපුුරා නැගෙනවන ඒ කටින් කතා කරන වචනයක් වචනයක් පාස ඔබ පීඩනයට පත්වෙන වනක් ඔබ තේරුම් ගන්න ඔබේ පුහුණුව පොඩ්ඩක් මතිී එනම් පුහුණුව වැඩි කරගන්න පුහුණුව වැඩි කරගන්න මොකක්ද පුහුණුව ඔබේ සිතුවිලි සහ ඔබේ බාහිරේ අතරතියෙන සම්බන්ධයාඩු කරන්න ඒක යන්නේ ඔබේ හිතේ පහළවෙන හැගී වේදනාවන් සංවේදනාවන් සහ ඔබ කටිින් සහක්‍රියාවෙන් සිද්ධ කරන දේවල් අතර තියෙන ගට්ටනය හෝ ඒවා අතරතිය අනුවශ්‍ය බැඳීම අතහරන්න ඇලීම සහ ගැඩීම ඇලීම සහ ගැටීම් මනසාච්්‍යේ පදු්ටේන බාසතිවාකරෝතිවා මනස පලුදුකරගෙන කතාකරොත් ක්‍රියාකරොත් තතෝ නන් දුක්කමන්වේදී චක්කම්ම වහතුව පද ගොනා පිටිපස්ස එන කරත්තරෝධය වගේ දුක් දෙමින් පැමිණෙනවා. ඔබ මනස පලුදුකරගෙන කතාකරොත් හෝක්‍රියා කළොත් අන්න එතනෙදී ඒකෙ විපාකය ඔබගේ හිත පිටි පස්සේනවා ගොනා පිටි පස්සෙන කරත්ය වගේ මේ කියන්න මේ මේ ප්‍රාණගාත සිද්කර හම පස්සෙ දවස කිිහිල්ලා ඔබට ලැබෙන විපාගය නෙවෙේ. ගන මදරුවෙක් මෙහම ැල්වට පස්සේ ඔබවත් ගල් ගඩියක් වැඩල තැලෙනව කියන එකම් නෙවේ තනති කියන්නේ එත නිදි කියන්නේ ඔබ මනස පලුදු කරගෙන යම් කතාවක් හෝක්‍රියාවක් කරොතුන් ඒක නිසා ඔබට වේදනාකාරී පීඩාකාරී ඉදිරියක් නිර්මාණය වෙනවා ඔබේ පිති පස්සෙන් ඒක වරධකාරී හැඟීමක් ලෙස නැවත නැවත පැමිෙන. ඔොබෝවේදාවට පත් කරනවා පීදාවට පත් කරනවා මෙකම පස්සෙ වෙන එකක් නෙවේ එවලම වෙන එකක් පෙන්න්නන්න පස්ස වෙනයෙකුත් තියෙනු. එහිවගේම තමයි මනසාචයේ පසන්නේ නෑ භාසතිවාකරෝතිවා මනස ප්‍රසන්න කරගෙන කතා කළොත් හරික්‍රා කළොත් අරේ තතෝ නං සුකමන්වේතිී ජායාාවන පායිනේ එය සැපවත් පේවී හරියට සෙවනල්ම සෙවනල්ල කිසිම කරදරයක් නහැ පිට සෙවනැල්ල අප පිටි පස්සේ ආට අපට වේදනාවක් නැහැ එනම් ඔබේ මනස ප්‍රසන්න කරගෙන කතා කලොත් මනස ප්‍රසන්න කරගෙන ක්‍රාත්මක වුණොත් අන්න එතනදී ඔබ පිටි පස්සේ ඒක වේදනාකාරව පැමිණි එන්න හැබැයි ඔබ පලුදු වෙච්ච මනසයෙන් කතාකරොත් ක්‍රියයා කලොත් ඔබේ පිටි පස්සේ ඒ වේදනාව පැමිණේ නවා ද මංානු ප්‍රශ්නය අපි තමු මෝඩයා කියන වචනය ගමකෝ. මෝඩය කියන වචනය අරගෙන. අපි යොදහගන්නවා මේක මේ දෙ පැත්තෙන් එක පැත්තකට. මෝඩය කියන වචනය ඔබ හිතන්නේ දාන්න පොළුවන් අ ගොනාපිටිපස්සේන කරත්ත වගේ පැත්තටද ඡායාව සෙවනැල්ල වගේ පැත්ත හොඳ පැත්තටද මේ මෝඩය කියන එක එන්නේ හොඳ පැත්තටද නරක් පැත්තටද. ඔබ හිතනවා, වැටෙන් නඕන අනිවාරයම පළුදු වෙච්ච සිත කියන පැත්තට. ඔබ එතන තමයි වරත්්ගන්නේ. මේ මෝඩය කියන වචනය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නෑ අර්ථයක් නෑ විශේෂත්වයක් නෑ. මේ වචනයට විපාකයක් ඒ වචනය නිසා මානසිකව බලපෑමක් සිද්ධ වෙන්නේ ඒ වචනය අපි පාවිච්චි කරන මනෝභාවයක් එක්ක අපි තමු. සමහර තාත්තල ඉන්නවා පුතහට මෝඩයයි කියරවා. ඒ මෝඩයයි කියලලා ඔරු අතගානවා. එහි අතගාන්නේ තර හටද. ඒ ඒ දරුවට ආදරය ප්‍රකාශ කරන එක විදිහක්. ඒ සමහර තාත්තලගේ විදි්‍යහත්තමයි මෝඩයයි කලතමයි ආදරය ප්‍රකාශ කරන්න. තවත් සමහර අයින්නවා මෝඩයයි කියල බහිනවා. ඔන්න එතකොට පලුදු වෙච්චය වූ. සිතින් මෝඩඇයි කලක්කි වෝත් භාසති කතාගලොත් අන්න එක වරධකාරී විදිහට තමන්ගේ පීඩාකාරය විදිර පස්සෙන් පැමණෙනවා. මෝඩහැයි කියන වචනෙම මනස ප්‍රසන්නව පාවිච්චි කොළොත්න් අන්නඒක තමන්ට එහෙම කිසින් පීඩාවක්වෙන්නේ න දැන් ඔබට තේරෙනවදම පලවෙණ දමපදය ගාථාවෙන්ම පෙන්නනවා ප්‍රශ්නතියෙන් ඔබේ හිතන විදිඇත් එක්ක කියලා. කතාකරන එකවත් ක්‍රියාකර එකවත් නෙවෙයි වැදගතියෙන්. ඔබේ තන විදිියහ. එනම් මේ ලංකාවේ අපි ලංකාව ගැන කතාරන අපි ලංකාවන්න නිසාන් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මිනිස්සුන්ගේ චින්තනය තියන දෝෂය මිනිස්සුන්ගේ හිතන විදිහ තියන ප්‍රශ්නය හිතන විදිහ තමයි මිනිසුන්ම වේදනාවට පත් කරන්නේ. අපි ඒත් උත්සා කරන්න මනිසුන්ගේ හිතන විදිහදන්නද කතා කරන වි්‍යයි ක්‍රියා කරන විදියහ දන්නද. කතා කරන වි්‍යයි ක්‍රා කරන විදියහ දන්න අපේ උත්සාහ කරන්නේ. පුංජි කාල න අපට. බදුරේ හොඳරහොඳ වචන කතා කරන්න හොඳ විදිීර කතාරන්න රෙස්පෙක් කරන්න ගෞරුව කරන්න ප්‍රාණගාතය කරන්න ප හොරකං කරන්න පාහ මි්‍ය චාරය කරන්න පා බුරුකියන්න්න ප සුරපානය කරන්න පන්සිල් රකින්න ඕනේ ක්‍රියාව සහ කතා වහදනු මමහනේ ආකල් පැදුවද .ඒ ක්‍රියංව සහ කතා වහදන්නේත් විපාහගේ පෙන්නලා සත්තු මරන්න්‍ය පාහ අපා යනවා හොරකං කරන්න එපා අපායනවා ඔවිදිීර පෙන්නු. ලොකුනාට පසේතනවා අපායක්ක් කියල ගන්න යනේ හැති මේම කරාට ප්‍රශ්නයන්ය කියලා. එතකටම අපාය වගේ නකන් අපට හිතාගන්න බැරි සංකල්පයක් පෙන්න්නලා. අපට ඔප්පු කරන්න බැරි සංකල්පයක් පෙන්න්නලා. ඒ වරත් දෙම් මුදෝ ගන්නේ එක ලොකෝ දෝෂයක්තියදවා. ඒ වැරැත් දේතියෙන? පෙන්න්න ඕනේ වරධකාරී බව සත්තු මැරූහමේ සතාටති වෙන වේදනාව. එඒ සතාට යෙන ආදරයේ නිසා සතා මරණගම් වැලකෙන් ඕනෙ කර පෙන්න්න ඕනේ. අන්න ඒ විදිහයට අපි පෙන්න්න ඕනේ. අපේ ආකල් පපි හමිතිසය මහදන්නේ අනිත් අයි දිහාව අපරහෙෙන් බලන්න අනිත් අයි දිහා මුතු විදිහට බලන්න මේ පුංචි කාලිදම් අපේ මනස හදන්නේ පීඩාවට නම් අප ජීවිත කාලයම පීඩාවෙන් ජීවත්ව වෙන්නේ අපට පුළුවන් වෙන්නුවන මේ තියෙන කොටුවෙන් එලියට පයින්න. එළියට පැනලා අපේ පීඩහා අතහැරලදාලා ආයත් අපට පුංචිකාලය වගේ සන්තෝසෙන් ඉන්න පුළුවන් මට්ටමට මන සහදාගන්න. ඒක තමයි අතහැරීම. අතහැරීම කියන්නේ සහ නැවත නොගෙන සිටීම. අල්ල ගන්නතුවින්නවේ කියන්නේ එකයි. අපිට දෙන එකක ඇමවල් අපි අල්ලගන්නරකයි. වෙන ජාතිකයන්, අතටම මම හිතන්නෑ ලංකාව ඇතුළේ, වනල් ජාතකයෝ බොහොමයක් නොවැය කියලා මොකද ලංකා ඇතුළ තියන්නේ. කතාකරන භාෂාවන්. දෙමල කතා කරන මනුෂ්‍යසා සිංහල් කතා කරන මනුෂ්‍යයා කියලා දෙගොල් ලකින්නවා. මිසාක් දෙමල ජාතිකයෝ කියලා ජාතිකයක් නැහ. ඔක්කොම් බැලු හා මූුණවල් කටවල් මේ ඔක්කොම එක වගේ. මුස්ලම් මනුසය ගත්තත් මූුණවල් කටවල් ඔක්කොම එක වගේ දන් අපිට ම ප්‍රිකා නසේක ලකව ෙනක න ජුටක් පැෙනසත් තියනව චීන කෙනෙකු ලංකාව ෙනක ත හර ව තියනවවා. බෞති කොක සන්නහ නො ුණ හැි ැසත්තිේන ඒ ලංකාව වන්න හැමෝම ගත්හම ලොකු වෙන සක් දකින්න දී නවාන්න හැමෝගෙම මුස්ලිම් දෙමල සිංහල කියම හැමෝගෙම මූුණවල් මිශරීරෙවල් එක වගේ වෙනසකතියෙන්න්න කතා කරන භාෂාවන් තුොර ලංකා වැතුලෙති ඉන්නන්නේ එකම ජාතියයි. ඒත් භාෂාවන් කිහිපයක් කතා කරන මිනිස්සු ඉන්නවා. තෝට සැලකිලි මත්වෙන්න ඕනේ අපි මේ අනවශ්‍ය විදිහට වැරදි විදිහට මේ සමාජය දිහා බලන්න ලෝකෙ දිහා බලන්න පුරුදු කරගන්න මනසක් හදාගත්තොත් අපට ඒකින් ඉන්න වෙන්නේ පීඩනයෙන් මයි. යතා ඒතාසු ජාතිසු ලිංග ජාති මයම්පතෝ, ඒවන් නත්තේ මනුස්සේසෝ ලිංග ජාතති මයම්පපුතු. බුදුහාන්දුරු පැදලි කරන්නේ මේ මනුෂ්‍යයාට ජාතියක් කිලි එකක් නැහැ. මනුෂ්‍යයා කියල කියන්නේ මනුෂ්‍යයා සත්තුන්ට ජාති තියනවා සරපයා සහකුරුල්ල ගත්තොත් සම්පූර්ණයෙන් විවිධහකාර වූ ජාති දෙකක් නමුත් මනුෂ්‍යයා යනු එක වගේම සිටින පිරිසක්. එනම් මෙම ජාතියක් නෑ ජාති කුල්ල මේ විදි අපි වංකරජන ආගම් වශයෙන් බෙදලා මිනිස්ු මිනිසු බෙදල වෙන්ං වෙලා අනිත් කෙනාදාව අපර හැම් බලන මට්ටමට පත්ව වනොත් අපිට සන්තෝසිෙන් ජීවත්ව හ බෙදනෑ ස අපි ඒවත් හොඳරතේරුන් ගන්න ඕනේ ඉද්‍රයේදී අපි කල්පනා කරන්න ඕනේ බුදුදහම රැකගන්නවයි කියලා කියන්නෙම ඔබේ සිත ආකල්ප හදාගන්න එකමයි. හිත තුළට පීඩනය අසහනය ශෝකය වෛරය ඇතුල් කරගන්න නතුව ඉන්න පුළුවන්නං ඔබ ඔබ තුළ බුද්ධ ශාසනය පිහිටෝගෙන එනම් ඔබ තේරුන් ගන්න ඕනේ නිවැරදිම බෞද්ධෙක් වෙන්න කොහොමද ද ಶಾ್න ක්ෂಷಾරන්න ොමದ ಅತ್ಹರನ್න්නෙ ොහොමද ಅල්್ಲග නැතු ඉ್න්න කොහොමද කියලා මේ දේශනනා ವඇතුಲೆ මම පැහැದಲලි කර. ದ ඒ එකකටම ವවිධ පමා පැහැද್ලි කರೆ උපමා ಪಾವಿಜ್ಜಗಳ ದ ඒ ಉපಮමා ඔබ නිවැරදිವ ග්‍රහಣೆ කරගත්್ತ ಾಿ ತැಿ ಅල්್ಲಗ್ತ ತೇರುಂ ගನವ ಕොತ್නද වැරදුනේ ಕොತ್ತ ನදාಪಿ හರಗට හදාගන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ ಪ್්‍රසන්න මනಸಿංහ. අප්‍රසන්න මනසිං සිද්ධ කරනදේ මිසාක්න් කතා කරන ක්‍රියා කරන දේ තුළ නෙවේ එම් ඔබේ වචන සහ ඔබේ ක්‍රියාවලට වඩා ඔබේ ආකල්පයට මුල් තැන දෙන්න මොකොදද ලස්සන වචන ඇතුළේ මහා නරක ආකල්පතියනොව වෙන්න පුළුවන්. මහා දරුණු වචන ඇතුළේ මහා ඉතාමත් ප්‍රසාද ඉතාමත් සුන්දර මනෝ භාවයන් තියනෙන වෙන්න පුුවන් කෙනෙක්. ද වචන කියනවා හැබැයි හිතේ තියන පිවිතුරු බව සමහරය ඉත්තාමත් ලයාන් විතව වචන කියනවා හැබැයි හිතේ තියන මහා තරහක් පීඩනයක් සහ විවිද්ධ කුණු ගොඩක් තමයි තියෙන් ඉතින් නිසාව බතේරුන්ගන්න ඕන වචන හෝ ක්‍රියානවෙයි ආකල්ප වැදගත් වෙන්නේ ඔබනි වැරදිවා කල්ප කළමනා කරණය කරගත්තොත් ආකල්ප වර්ධනය කරගත්තොත් ඔබේ හිතැ ඇතුළෙ සං අපි කිය සම්මා සංකප්ප නෙක්කමන සංකප් ඔබට අතාරන්න පුළුවන් සිතක්ක ඔබ ගොඩනගාගත්තොත් ඔබට සම්තෝසියෙන් ජීවත් වෙන්න පුළුවන් වේවිී නිර්වාණවබෝධය කරන්න පුළුවන් වේවි එලෙස නිර්වානවබෝධය කරගන්න හැමදිනාටම මේ දේශනාවත් උපයෝගී වේවා හේතු වේවා වාසනා වේවාකිලි ප්‍රාර්ථන කරනවා ආකා සට්හාජ බුම්මට්ට හා දේවා නාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනු මෝදෙත්තුවා චිරන් රක්කම් තුළෝක සාාසනං චිරන් රක් අන්තු දේශනං චිරන් රකන් තුමන් පරන්ති සබහිීතිී යෝවිි වජ්්‍යන්තුූ සබ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකිී දීගායිකෝ භව බවතු සබ මංගලන් රක්කන්තු සබබදේවතා සබබුද්ධානු භාාවී එන සබදම්මානු භාදේනය සබ සංගානු භාවේන සදා සොතිී. ඒ භවන්තතේ තුොන්රුවන්සත්වානන්තගුණු බලෙන් යහපතක්ම වේවා රාකකයෝ නි්හානන්